Sadhu, 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 namo tassa bhagavato arahato samma sambuddhassa, namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Namo buddhaya. Shraddhavant pinnatuni, adha davaseth api සූත්‍ර පන්තිය දැන් ආරම්භ කරන්න තමයි සූදානමින් සිටින්නේ. ඉතින් මේ වෙනකොට අපි ඉගෙන ගනිමින් සිටින්නේ අංගුත්තර නිකායේ තුන පොත් වහන්සේගේ තියෙන සූත්‍ර දේශනා. එතකොට අපි මේ වෙන විට වර්ග හතරක් ඉගෙනගෙන හතරවෙනි සුමනා වර්ගයේ තුනක් ඉගෙනගෙන හතරවෙනි වර්ගයේ තමයි මේ වෙනකොට ඉගෙන ගන්න. ඒ වර්ගයේ නම තමයි සුමනා වර්ගය. එතකොට අපි මේ සුමනා වර්ගයේ සූත්‍ර කීපයක් පවගිය දවස්වල ඉගෙන ගත්තා. ඉතින් අද දවසෙත් අපිට මේ සූත්‍ර පොත් වහන්සේගේ තියෙනවා ඉතාමත් වටිනා සූත්‍ර කීපයක් තියෙනවා ඊළඟට අපිට ඉගෙන ගන්න. ඉතින් මේ අද දවසෙත් අපි ඉගෙන ගන්න සූත්‍ර දේශනා ගිහි ජීවිතේ ගත කරන අයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දේශනා කීපයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණාත් අපි ඉගෙනගෙන මතක තියාගත්තොත් මේ ධර්මයෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේ ඉගෙන ගන්න සූත්‍ර දේශනාව මුලින්ම තියෙන්නේ දානානිසංස කියන සූත්‍රය. දානයේ අනුසස් ගැන වදාළ දෙසුම. එතකොට අපි පහුගිය වතාවල්වත් ඉගෙන ගත්තේ දානය ගැන කියන දේශනාව. එතකොට මේ දේශනාවත් තියෙන්නේ දානයේ ආනිසංස ගැන කරන දේශනාව. එතකොට ඒ දානයේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරන පින්නත් මහණෙනි දානයේ අනුසස් පසකි. ඒ කවර පසක්ද යන්න. දන් දීමේ ආනිසංස පහක් තියෙනවා කියලා දේශනා කරනවා. එතකොට අපි සිහිය සේනාතිපති සූත්‍රයේ අපි ආනිසංස කීපයක් ඉගෙන ගත්තනේ. එතකොට සම්දිට්ඨක මේ ජීවිතේ ලබන්න පුළුවන් ආනිසංස හතරකුයි ඊළඟ ජීවිතේ ලබන්න පුළුවන් එක ආනිසංසයකුයි ඉගෙන ගත්තා. එතකොට ඒකට සමානම කරුණු ටිකක් තමයි මේ දේශනාවෙත් තියෙන්නේ. පළවෙනි එක තමයි බොහෝ ජනයාට ප්‍රියමනාප වේ. එතකොට ඒක සිහිය සේනාතිපති සූත්‍රෙත් තිබ්බා. දෙවෙනි එක තමයි ශාන්ත සත්පුරුෂයෝට ඇසුරු කරන්නට ලැබෙත්. එතකොට ඒක සිය සේනාධිපති සූත්‍රේ අපි ඉගෙන ගත්තා. ඊළඟ එක තමයි කල්යාණ කීර්ති ഘോഷාවක් උස්ස පැන නැගි. එතකොට ඒක සිය සේනාධිපති සූත්‍රේ තිබ්බ අපි ඉගෙන ගත්තා. ඊළඟ වෙනස් වෙන එක තමයි ගිහි ධර්මයේ වෙන පංචශීලයෙන් බැහැර නොයයි කියනවා. එතකොට දන් දෙන කෙනා පංචශීලයෙන් බැහැරට නොයයි කියනවා. එතකොට ඇයි ඒ පංචශීලයෙන් බැහැරට නොයන්නේ? ඉතින් එයාට නිතර හම්බ වෙනවා ඒ සත්පුරුෂ ඇසුරු කරන් ලැබුණාට පස්සේ ඒ සත්පුරුෂ ඇසුර නිසා යාට මේ හම්බ වෙනවා ශ්‍රද්ධාව ගැන. යාට සත්පුරුෂ ඇසුනා ශ්‍රද්ධාව ගැන තමයි කතා කරන්නේ. ඒ වගේම සීලය ගැන කතා කරන්න හම්බ වෙනවා. දන් දීම ගැන කතා කරන්න හම්බ වෙනවා. ධර්මයේ ඉගෙන ගැනීම ගැන කතා කරන්න හම්බ වෙනවා. ප්‍රඥාව ගැන ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒ ධර්මයේ කරුණු ඉගෙන ගන්න නිසා ඒ කරුණු සාකච්ඡා කරන නිසා එයාට ඒ පංචශීලයේ කඩන්න අවස්ථා එනකොට ඒ වගේ බේරිලා වීරිය ඇති කරගන්න කරුණ එයාට අහන්නට කියවන්නට ලැබෙනවා. ඉතින් ඒක නිසා එයා පංචශීලයේ කඩන්න නැතුව ඒකෙන් බැහැරට යන්න නැතුව රැකගන්න පුළුවන්කමක් තියෙනවා දන් දෙන කෙනාට. ඊළඟ එක තමයි මරණයෙන් පස්සේ සුගති උපදිනවා කියන එකත් අපි සිය සේනාතිපති සූත්‍රයේ ඉගෙන ගත්තා. ඉතින් මේ දේශනාවේ අපිට එක කරුණක් විතරයි වැඩියෙන් තියෙන්නේ. ඒ තමයි පංචශීලයෙන් බැහැරට යන්නේ නැහැ. පංචශීල කඩන්න නැතුව යාට රැක ගන්න පුළුවන් කමක් ලැබෙනවා දන් දෙන කෙනා. එතකොට දැන් බලන්න සීල් රකින්න අපිට කරුණු ගොඩාක් උපකාරී වෙනවා. සීල් පද ටික රැක ගන්න කරුණු කීපයක් උපකාරී වෙනවා.
එකක් තමයි ශ්‍රද්ධාව කියන එක. ඒකට සීල්පද රකින්නවා නම් එයාට ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඊට පස්සේ පවට බය කියන එකක් තියෙන්න ඕන. පව කරන්න බයක් තියෙන්න ඕනේ සීල් රකින්න කැමති කෙනා. ඊට පස්සේ පවට ලැජ්ජාවක් තියෙන්න ඕන. වීරියක් තියෙන්න ඕනේ. ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒකට කියන්නේ සීක බල කියන. ඒකට සීක බල පහම වරේනවා සීල්පද රකින්න කෙනෙක්. එතකොට දැන් බලන්න සීල්පද ටික රැකගන්න එන බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීම අපිට ඕන. සීල්පද ටික රකින්න කෙනා පව කරන්න බය ඇති කරගත්ත කෙනෙක් වෙන්න ඕන. ඒවා සීල්පද රකින්න කැමති කෙනා පවට ලැජ්ජාව තියෙන කෙනෙක් වෙන්නත් ඕන. වීරිය තියෙන්නත් ඕන සීල් රකින්න. නැත්නම් සීල් රකින්න පුළුවන් කම නැහැ. ඒ වගේම සීල් රකින්න ප්‍රඥාව තියෙන්න ඕනේ. හොඳ නුවණක් තියෙන්නත් ඕනේ සීල්පද ටික රැකගන්න. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා දාන් දන් දීමත් සීල් රකින්න උපකාරී වෙන කාරණයක් කියලා. එතකොට ආන් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ කරුණු පහක් අපිට කියලා දෙනවා දානේ පූජා කිරීමේ ආනිසංස හැටියට. එතකොට ඒ කරුණු පහ මතක තියාගන්න ඉස්සරහට මතක තියාගෙන සල්ලිසි පළවෙනි එක තමයි බොහෝ ජනයාට ප්‍රියමනාප වෙනවා සාත සත්පුරුෂය ඇසුරු කරන්න ලැබෙනවා කල්‍යාණ කීර්ති රාවයක් පැතිරෙනවා ඊට පස්සේ පංචශීලයෙන් රැකගන්න පුළුවන් කඩන්නේ නැතුව ඒ වගේම කය බිඳී මරණයෙන් පස්සේ සුගතියේ උපතක් කරත් යනවා. ඉතින් ඒ සෝත්‍ර දේශනාවේ බුදුරජාණන්සේ ගාථා දෙකක් විස්තර කරනවා මෙහෙම සත්පුරුෂයන්ගේ ධර්මයක් වන දානය අනුගමනය කරන දන් දෙන තැනැත්තා අන්‍යයන්ට ප්‍රිය වේ. සංවර ඉඳුරන් නැති බඹසර සුරකින සාන්ත සත්පුරුෂෝ ඔහු ඇසුරු කරති. තුරේක හරි නේද? ඊට පස්සේ ඔහු සියලු දුක් නසාලන ධර්මය ඔහුට දේශනා කරති. ඒ ධර්මය දැන මේ ජීවිතයේදී මාසරෝ රහිතේ පිරුවම් පාන්නටත් උපකාරී වෙනවා කියන්නේ. එතකොට සත්පුරුෂය ඇසුරු කරනකොට ඒ සත්පුරුෂයන් විසින් මේ සසර දුකේ නිදහස වෙන ධර්මය කියලා දෙනවා. ඒ ධර්මය අහලා යාට මේ ජීවිතයේදීම සසරේ නිදහස වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒකට බලන දන් දෙන එක විශාල ප්‍රයෝජනයක් තියෙනවා. දැන් අර මතක ඇති විසාකා උපාසිකාව. විසාකා උපාසිකාව දන් දීලා දන් දෙන්නකොට දවසක් බුදුරජාණන් වහන්සේ වර ඉල්ලවානේ වරාට. එතකොට ඒ වරාට ඉල්ලලා බුදුරජාණන් වහන්සේට කිව්වා බුදුරජාණන් වහන්සේ ඇහුවා ඒ වරාට ඉල්ලන්නේ. එතකොට ඒ විසාකා උපාසිකාව කිව්වේ ස්වාමීනි මට මෙහෙම අදහසක් ඇති වුණා කිව්වා. දැන් ඒ වරාටෙන් කීපයක් තමයි ඒ සවැත් නුවරට වඩින සෑම සාන්නාස නමකටම මං දානි පූජා කරනවා ආගන්තුක ස්වාමීන් වහන්සේ. ගිලන් ස්වාමීන් වහන්සේලාට මට දානි පූජා කරන්න ඕන. ඊට වැස්සසලු පූජා කරන්න ඕන. ওই විදිහට කරුණු අටක් තමයි ඉල්ලින් කරේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේව ඔය වර අට ඉල්ලන්නේ කුමන ආනිසංසයක් දැකෙන මොකකටද ඉල්ලන්නේ? එතකොට ඒ විසාකා උපාසිකාව කිව්වේ භාග්‍යවතුන් වහන්සේ මං සමහර ස්වාමීන් වහන්සේලා අපවත් වුණාට පස්සේ නැත්තම් පිරුවම් පැවට පස්සේ මං අහන ඒ ස්වාමීන් වහන්සේලා ජේතවනාරාමයට සැවැත් නුවරට වැඩලා තියෙනවාද කියලා. එතකොට එතන ඉන්න ස්වාමීන් වහන්සේලා කිව්වොත් එහෙම මේ සැවැත් නුවරට ඒ ස්වාමීන් වහන්සේ එක වතාවක් හරි වැඩලා තියෙනවා කියලා මට හරි සතුටක් ඇති වෙනවා කිව්වා. මොකක් නිසාද? එහෙනම් අනිවාර්යයෙන් මං දීපු දානයක් වළඳලා ඇති මේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ සතුටත් එක්ක මට සැපයක් උපදිනවා කියලා. සැපයත් එක්ක ප්‍රීතියක් උපදිනවා කියලා. ප්‍රීතියත් එක්කම කය සැහැල්ලු වෙලා පස්සද්ධිය ඇති වෙලා හිත එකඟ කරගන්න මට ඒක උපකාරී වෙනවා කියලා. එතකොට ඒ පැත්තෙන් බැලුව සමාධියක් ඇති කරගන්න මේ දානය දීනේ දුීමේ දානය දීනේ විපාක අපිට උපකාරී වෙනවා. එතකොට සමාධියක් ඇති කරගන්න සිල් රකින්න ඊට පස්සේ ප්‍රඥාව ඇති කරගන්න. දැන් මේ අවසාන ගාථාවේ සියලු දුක් නසාලන ධර්මය ඔහුට දේශනා කරති. ඒ ධර්මය දැන මේ ජීවිතයේදී මාසව රහිත පිරුණම් පායි කියලා කියනවා. ඒක ප්‍රඥාව දිනු කරගන්නත් එහෙනම් දන් දීම උපකාරී වෙනවා. දැන් බලන්න අපි එච්චර කරුණ ගොඩාක් දන්නේ නැති වුණාට සූත්‍ර දේශනා ඉගෙන ගන්නකොට මේ දානය කියන එක බුදුරජාණන් වහන්සේ පනවව දාලා දානය අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම උපකාරක ධර්මයක් හැටියට ඉගෙන ගන්න අපිට ලැබෙනවා. දැන් සීල් රකින්න උපකාරී වෙනවා. සමාධියක් උපදව ගන්න උපකාරී වෙනවා. ප්‍රඥාව දිනු කරගන්න උපකාරී වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පුරුදු කරගන්න දන් දීම අපිට
උපකාරයක් මිස පවතින. ඉතින් ඊට පස්සේ තියෙන දේශනාව තමයි කාල දාන කියන සූත්‍රය. එතකොට කාල දාන කියන එකේ තේරුම තමයි සුදුසු කාලයේ දන් දීම ගැන වදාන දේශනාව. දැන් බලන්න දාන එක එක විදිහට නම් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා අපිට කියලා දීලා තියෙනවා. එතකොට සුදුසු කාලයේ දන් දීම් පහක් තියෙනවා කියලා. ඒ කවර පසක්ද යත්. එතකොට මේවා විශේෂ දාන. හැමදාම හම්බෙන්නේ නැති ඒක තමයි සුදුසු කාලයේ කියන්නේ. එතකොට සුදුසු කාලයේ දෙන දම් පහ තමයි ආගන්තුකයාට දන් දෙයි. එතකොට ආගන්තුක වඩින් ස්වාමීන් වහන්සේ නමකට හෝ කාට හරි ගිහි කෙනෙක්ට හරි දානයක් පූජා කරන. එතකොට ඒක ආගන්තුක දානයක් හැටියට වදාන. දැන් හැමදාම හම්බෙන්නේ නැහැ. දැන් පින්දපාත ගෙවල් වලට හැමදාම වඩින්නේ නැහැ හැම පළාතකම නේද? ඒක කලාතුරකින් ස්වාමීන් වහන්සේ තමයි වඩින්නේ. එතකොට ඒක තමයි ආගන්තුක දානය කියලා කියන්නේ. පළවෙනි සුදුසු කාලයේ දෙන දාන. දෙවෙනි එක තමයි ගමික දාන. ඒකේ තේරුම තමයි ගමන් යන කෙනාට දන් දෙයි. දැන් දුර ගමනක් වඩින සූදානම් වෙලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ මේක මගේ ඉඳලා වළඳන්නයි කියලා දානය පූජා කරනවා. ආන් ඒකට කියනවා ගමික දානය කියලා. දුර ගමන් යනකොට දෙන දාන. හැමදාම හම්බෙන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් දුර ගමනක් යනවා හැමදාම කෙනෙක්ට දකින්න හම්බෙන්නේ කලාතුරකින් තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒකත් එහෙනම් සුදුසු කාලයේ දෙන දානයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟ එක තමයි ගිලනාහට දෙන දානය. ගිලන් දාන. අසනීප කෙනෙක්ට දානයක් දෙන්න හැමදාම හම්බෙන්නේ නැහැ. හැමදාම අසනීප වෙන්නේ නැහැ. ඒකට ඒකත් සුදුසු කාලයේ දෙන දානයක් හැටියට බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා. ඊළඟ එක තමයි දුර්භීක්ෂ කාලයේ දෙන දානය. ඒකට දුර්භීක්ෂ කාලය හැමදාම වෙන්නේ ඒක කලාතුරකින් තමයි ලැබෙන්නේ. ඒතකොට ඒකත් සුදුසු කාලයේ දෙන දානයක් හැටියට පෙන්නලා දෙනවා. ඊළඟ එක තමයි අලුත් සහල් අලුත් ඵල ඇතනම් මේ පළමු කොටස සීලවන්තයන් කෙරෙහි පිහිටුවයි. ඒකට කියන්නේ අග්‍රසස්ය දානය කියලා අපි කියන්නේ. එතකොට තමන් කුඹුරු වැඩ කරලා පළවෙනි කොටස බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඊට පස්සේ ඒ තමන් රැකියාවක් කරා කියන්නේ දැන් ජීවිතේ ඉගෙනගෙන විභාග ස්කෝර ගිහිල්ලා ඉවර වෙලා අන්තිමටම පළවෙනි රැකියාව කරන්න යනවා. ඒතර ගන්න පළවෙනි පඩියත් මේකට ආයිති. එතකොට ඒ ඉස්සල්ලාම ගන්න ඵලය තමයි අග්‍රසස්ය දානය කියලා කියන්නේ. එතකොට ඒකත් හැමදාම හම් වෙන්නේ දැන් වැටුපකින් නම් ජීවිතේට එකක් නේද? දැන් රැකියාවක් කළ ඉස්සල්ලාම වැටුපෙන් දානයක් දෙනවා නම් එකයි ජීවිතේට පූජා කරන්න පුළුවන්. ඒක කුඹුරු වැඩ කරන කෙනෙක්ට නම් කාලෙන් කාලෙට පුළුවන් ඒ අග්‍රසස්ය දානෙ පූජා කරන්න. එතකොට ආන් ඒ විදිහට සුදුසු කාලයේ දන් දී පහක් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. එතකොට එහෙනම් ඒක ඒ දාන පහම නාද ආගන්තුකයට දෙන දානෙ. ඊට පස්සේ ගමන් යන අයට දෙන දානෙ. ගිලනාට දෙන දානෙ. ඒ කියන්නේ අසනීපයට දෙන දානෙ. ඊට පස්සේ දුර්භීක්ෂ කාලයේ දෙන දානෙ. ඊළඟ එක අලුත් සාල් අලුත් ඵල ඇතනම් මේ වගේ දෙන දාන. ඒකට පාලියෙන් කියන්නේ අග්‍රසස්ය දානය කියලා. ඒක තමයි ගොඩක් ප්‍රසිද්ධ නේද අග්‍රසස්ය දානය. ඊට පස්සේ අලුත් සාල් මංගල්‍ය කියලා එහෙම කරන්නේ. ඒක රාගන් ඒක තමයි ඒ අලුත් සාල් වලින් කරන දාන. මේ වනාහි සුදුසු කාලයේ දෙන දන් දීම් පසයි. යන ඒ දේශනාවෙත් බුදුරජාණන් ගාථා 3කින් විස්තර කරන මෙහෙම නුවණින් යුතු පුජ්‍යලයෝ දානේ අනුසස් දෙන මසුරු මල බැහැරකොට සුදුසු කාලයේ දන් දෙති. එතකොට නුවණින් යුතු පුජ්‍යලයෝ දානේ අනුසස් දැනගෙන මසුරු මල බැහැරකොට සුදුසු කාලයේ දන් දෙනවා කියනවා. අටලෝ දහමින් කම්පා නොවන ගුණ ඇති ඍජු මගේ බැසගත් ආර්යයන් වහන්සේලා කෙරෙහි නිසි කල්හි පහන් සිතින් පුදන දානයක් වෙයිද? ඔහුගේ දක්ෂිණාව මහත්ඵල මහත්මියස ලබා දෙයි කියන්නේ. එතකොට ඒ රහතන් වහන්සේලාට සුදුසු කාලයේ මේ විදිහට දානයක් පූජා කළොත් ඒකෙන් විශාල පිනක් ජීවිතේට රැස් කරගන්න පුළුවන් කියනවා. එෙහිදී යම් කෙනෙක් ඒ දානය අනුමෝදන් වෙද්ද වතාවත් හෝ කරද්ද ඔවුන්ට ඒ දක්ෂිණාව අඩු නොවේ. ඔවුන්ද පිනේ කොටස්කරුවෝ වෙති. එතකොට දාන අනුමෝදන් වෙනවා කියන්නේ දැන් අර විසාකාව අදපු විහාරයටත් අනුමෝදන් කළ සුගතී කියන්නේ. ඒ වගේ යම් කිසි කෙනෙක් දානයක් දෙන එයාට දන් දෙන්නේ විදිහක් නැහැ. එයා කවුරු හරි දන් දීප එකක් විස්තර කරනද ඒක අනුමෝදන් වෙනවා. එහෙනම් ඒ කියන්නේ මමත් අනුමෝදන් වෙනවා කියලා.
එහෙම නැත්නම් වතාවත් කරනවා නම් ඒ දාණයට දෙන්නේ නැහැ. එයා ස්වමයෙන් දායකත්වයේ දරනවා. එතකොට ඔහුන්ට දක්ෂිනාව ඒකෙන් රැස්සෙර පිනත් අඩු වෙන්නේ නැහැ කියනවා. ඔහුට පිනේ කොටස් කරුවෝ ඉතියත් ඒ දාණේ පිනේ අයිතිකාරයෙක් වෙනවා කියනවා. ඒ නියම් පිරිසක් කෙරෙහි දුන් දානේ මහත්ඵල ලැබදේද එහිලා නොයහැකිලුණු සිත් ඇතිව දන් දිය යුත්තේය. සත්වයන් හට පරලොවදීද පිහිටවන්නේ මේ පිනමයි කියනවා. ඉතින් එහෙනම් මේ දානේදීම ඉතාමත් වටින එකක් කියලා මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ සුදුසු කාලයේ දෙන දානේ විපාකයක් තියෙනවා. ඒ විපාකේ මොකද්ද? එයාට සුදුසු කාලයේ සුදුසු දේවල් හම්බ වෙනවා කියන්නේ. ඒ සුදුසු කාලයේ දෙන දානේ විපාකේ තමයි තමන්ට සුදුසු කාලයේ සුදුසු දේවල් හම්බ වෙනවා කියන්නේ. ඒ මොනවාද? දැන් තමන්ට ගමනක් යන්න ඕනේ. ඒකට ගමනක් යන්න පාසුකමක් නැහැ. ඒකට කවුරු හරි ඇවිල්ලා උදව් කරනවා. ඒක තමන්ට කෑම ටිකක් නැහැ. කන්න බඩගෙන ඉන්නකොට කන්න විදිහක් නැහැ. ඒකට කවුරු හරි ඇවිල්ලා කෑම එකක් දීලා උදව් කරනවා. ඊට පස්සේ අසනීපයක් එනවා. උදව් කරන්න කවුරුවත් නැහැ පේන තෙක්ම. හැබැයි ඒ වෙලාවට කොහේ යාරි කවුරු හරි යන කෙනෙක් ඇවිල්ලා බෙහෙත් ටිකක් දීලා උදව් කරනවා. ඒකට තමන්ට සුදුසු අවශ්‍ය දේවල් හිතට පහළ වෙනකොට සුදුසු දේවල් සුදුසු කාලයේදී තමන්ට ලැබෙනවා. මේ සුදුසු කාලයේ දන් දීමේ විපාකයක් හැටියට. එතකොට එහෙනම් මේ දේශනාවත් හොඳට එහෙනම් මතක තියාගන්න අපේ ජීවිතේට ගොඩක් වැදගත් එකක්. දැන් මේ දාන හැමදාම දෙන්න හම්බ වෙන්නේ නැති කලාතුරකින් හම්බ වෙන දාන. ඉතින් තමන්ගේ ජීවිතේ මේ විදිහට දන් දෙන්න හම්බ වුණත් ඒ දානේ දීලේ පින තමන්ගේ ජීවිතේ රැස් කරගන්න මාන්සි ගන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තව දේශනාවක් තියෙනවා භෝජන සූත්‍රයේ කියලා. ඒතර භෝජනය පොජුන් ගැන වදාලා දෙසමු. ඒතර මේ දාන මේ සූත්‍ර දේශනා කියන්නේ භෝජුන් පුදන දායක තෙමේ ප්‍රතිග්‍රාහක පක්ෂයට පස් කරුණක් දෙන්නේ වේ. ඒ කවර පසක්ද යා? දැන් අපිට පේන්නේ දාන දෙනවා විතරනේ. දැන් දානය පූජා කරනවා විතරයි අපිට ඒ වෙලාවට පේන්නේ. තිර දාන විතරක් නෙවෙයි ඒ දාන පිළිගන්න කෙනා තවත් කරුණු පහක් එයා දෙනවා දානෙත් එක්ක. මොනවාද ඒ කරුණු පහ? ආන් ඒ කෙනාට ආවුෂ දෙනවා කියනවා. දැන් ඒ දානේ වළඳලානේ ජීවත් වෙන්නේ. ඒකට දානේ නැති වුණා ටික වෙලාවක් යනකොට ආහාර නැතුව අපවත් වෙනවා. ඒකට ආවුෂේ පවත්තන්න ඒ ආහාරයේ උපකාරී වෙනවා. ඒකට ආවුෂේ යා දන් දෙනවා. ඊට පස්සේ පැහැය දන් දෙනවා. දැන් කෑම නැත්තම් ශරීරයේ පැහැය නැති වෙලා යනවා. එතකොට පැහැයක් දන් දෙනවා. සැපයක් දන් දෙයි. පහසුවක් එතකොට යාට ඒ දාණය දීමෙන් සැලසෙනවා. ඊට පස්සේ ශක්තිය ලබා දෙයි. එතකොට ශරීරයේ ශක්තියත් ඒ දාණය ලබා දෙනවා. ඒ වගේ ප්‍රතිභානයත් ලබා දෙයි. ප්‍රතිභානය කියන්නේ නුවණ එයාට ලබා ගන්න උපකාරී වෙනවා. දැන් නැත්තම් ආහාර නැත්තම් කල්පනා කරන්න ශක්තියක් නැහැ. එතකොට ඒකත් ඒ නුවණත් ඒක ලබා දෙනවා දන් දෙන කෙනා. එතකොට කරුණු පහක් දෙනවා දාන දෙනවත් එක්ක. ඒ දාන පිළිගන්න කෙනාට ආවුසේ ලබා දෙනවා. ශරීරේ පැහැය ලබා දෙනවා. සැපේ ලබා දෙනවා. ශක්තිය ලබා දෙනවා. ප්‍රතිභානිය ලබා දෙනවා. එතකොට ඔය කරුණු පහත් දන් දෙනවා. ඊට පස්සේ වන්න බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව කරනවා. ඒ කෙනා ආවුසදී දිව්‍ය වූ හෝ මානසික වූ හෝ ආශයට හිමිකරුවෙක් එනවා කියනවා. එතකොට එයා දන් දෙනකොට ආවස එයාට ආපස්සට හම් වෙන්නේ ආවසම හම් වෙනවා කෙනාගේ ජීවිතයට පින හැටියට. ඊට පස්සේ එයාට මේ පැහැය දන් දෙනකොට එයාට ආපස්සට ලැබෙනවා පැහැය හම් වෙනවා. සැපේ දන් දෙනකොට සැපේ ආපස්සට හම් වෙනවා. ශරීර ශක්තිය ලබා දෙනකොට ආය ශරීර ශක්තිය තමන්ට ලැබෙනවා. ප්‍රතිභානය දෙනකොට ප්‍රතිභානයක් තමන්ට ලැබෙනවා. ඒකට දන් දෙන දේම ආපස්සට තමන්ගේ ජීවිතේ ඒ කරුණ ටිකම හම් වෙනවා. ඉතින් දැන් මේ සෑම එකකින්ම පේන්නේ මොකක්ද? දන් දීම වටිනා එකක්මයි. සීල් රැකීම වටිනා එකක්මයි. භාන භාවනා කිරීම වටිනා එකක්මයි කියන එක මේ සෑම දේශනාවකින්ම අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අදාළ මහන්නේ බොදුන් පුදන දායකති මේ ප්‍රතිග්‍රාහක පක්ෂයට මේ පස් කරන දන් දෙන්නේ වෙයි. ඒ දේශනාවේ ගාථා දෙකක් තියෙනවා.
නුවණින් නෙඩිතර තැනැත්තා ආශය දෙන්නේ, බලය දෙන්නේ, සැපේ දෙන්නේ, ප්‍රතිභානය දෙන්නේ, සැපේ දෙන්නේ වෙයි. ඒ නුවණැත්තා සැපේටම පැමිණෙන්නේ වෙයි. ඒවා දන් දීලා එකෙන් සැපයක්මයි උපදව ගන්න කියන. ආශය බල වර්ණ සැප ප්‍රතිභානයේදී යම් තැනැත්තෙක් උපදින්නේ වෙයිද දීර්ඝායු හැතුව යස පිරිවර ඇතියෙක් වේ කියන. ඉතින් යම් තැනක උපදුනත් එයාට දීර්ඝායුෂ ඒ ජීවිතයේදී හම්බ වෙනවා කියන, පිරිවර සම්පත්තියක් හම්බ වෙනවා කියන. ඒක පුංචි කාරණා අපිට මතක තියාගන්න ලේසියි ටික නේද? එතකොට අපි දන් දෙනකොට කරුණු පහකින් දානි දෙනවා. ඒ කරුණු පහ තමයි ආශය දෙනවා, ශරීර පැහැය දෙනවා, සැපේ දෙනවා, ශක්තිය දෙනවා, ප්‍රතිභානය දෙනවා. ඒ පහම තමයි ආපස්සට අපේ ජීවිතයටත් හම්බ වෙන්නේ. අපේ ජීවිතේට දන් දෙන කෙනාටත් ආශය ලැබෙනවා, ශරීර පැහැය ලැබෙනවා, සැපේ ලැබෙනවා, ශක්තිය ලැබෙනවා, ප්‍රතිභානය ලැබෙනවා. එතකොට මේ දේශනාවේ නම තමයි භෝජන සූත්‍රය. ඊට පස්සේ තව දේශනාවක් තියෙනවා සද්ද කියලා සූත්‍රයක්. සදහැවතය ගැන වදාළ දෙසුම්. ඉතින් මේ දේශනාවත් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දේශනාවක්. ඉතින් මේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සදහැවත් කුල පුත්‍රයා කෙරේ ඇති මේ අනුසස් පහකි. ඒ කවර පසක්ද යත්? සදහැවත් කුල පුත්‍රයා කියන්නේ කාටද? ශ්‍රද්ධාව උපදවාගත්ත කෙනෙක්ට මෙන්න මේ ආනිසංස පහ ලැබෙනවා කියන ජීවිතය. දැන් අපි ඉස්සෙල්ලා දාන ආනිසංස නිරිටිවි. ඒක ශ්‍රද්ධාව උපදවගත්ත කෙනෙක්ටත් අනුසස් පහක් හම්බ වෙනවා කියන. දැන් ශ්‍රද්ධාව ඇති කර ගොඩාක් අනුසස් තියෙනවා නේද? සසර දුකින් නිදහසේ නැති කරගත යුතු පළවෙනිම කාරණේ තමයි ශ්‍රද්ධාව. ඒ වගේම යාට අනුසස් පහක් හම්බ වෙනවා කියනවා. පින්නත් මහනේ ලෝකේ යම් මේ ශාන්ත වූ සත්පුරුෂෝ සිටින්ද ඔහු පළමුව සැදැහැවත් කෙනාට මනුකම්පා කරති. ඒ අයුරුම්ම ශ්‍රද්ධා රහිතක වූහුට නොවේ කියන. එතකොට ඒ සත්පුරුෂයෙන් ඒ සත්සාන්ත සත්පුරුෂයන් යම් කිසි කෙනෙක් කෙරේ අනුකම්පාව උපදව ගන්නවන. ඒ අනුකම්පාව උපදව ගන්නෙම ශ්‍රද්ධාවන්ත අය කෙරෙහිමයි කියන. ශ්‍රද්ධාව නැති අය කෙරේ එච්චර අනුකම්පාවක් ඇති කරගන්නේ නැහැ. ඒක තමයි පළවෙනි ආනිසංසය. ඒක ශ්‍රද්ධාව උපදව ගත්තට පස්සේ එයාට සත්පුරුෂයන්ගේ අනුකම්පාව එයාගේ ජීවිතේට ලැබෙනවා. දෙවෙනි එක තමයි පැමිණ කල්ලි සදහැවත් කෙනා වෙතම පළමුව පැමිණෙත් ඒ අයුරින් ශ්‍රද්ධා රහිත කෙනා වෙත දැන් දානෙට වඩිනවා, ධර්මදේශනාවකට වඩිනවා. එතකොටත් ඉස්සල්ලාම වඩින්නේ ශ්‍රද්ධාවන්ත කෙනාගේ ගෙදෙට තමයි කියන දානෙට වඩින්නේ. ඒතර ඒකත් එයාට ලැබෙන ශ්‍රද්ධාව නැති කෙනෙක් ගෙදරට දානෙකට ගියොත් මොකද වෙන්නේ? එක්ක බැනුම් අහන්න වෙනවා. දැන් ඒ කාලේ තිබ්බනේ නේද? පාත්‍ර කඩනවා, ගල් වලින් ගහනවා, දානෙ දෙන්නේ බයිනවා. ඒකට එහෙම වුණොත් දානෙට වඩින්නේ නැහැ ඒ පළාත්. ඒක ශ්‍රද්ධාවන්ත කෙනාගේට ඒ ආනිසංසය ලැබෙනවා. දානයක් තිබ්බොත් ඒකටත් ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම වඩින්නේ ඒ ශ්‍රද්ධාවන්ත කෙනාගේ ගෙදරටමයි කියන්නේ. ඊට පස්සේ දානේ පිළිගන්නා කල්ලි සදෑවත් කෙනාගෙන්ම පළමුව පිළිගනි. දානේ පිළිගන්නේ ඉස්සල්ලාම ශ්‍රද්ධාවන්ත කෙනාගෙන්මයි කියන. ඊළඟ ධර්ම දේශනා කරන කල්ලි සදෑවත් කෙනාටම පළමුව දේශනා කරති. ඒ අයරින් ශ්‍රද්ධා රහිත කෙනාට නොවේ කියන. ඇයි ශ්‍රද්ධාවන්ත කෙනාට ධර්ම දේශනා කරන්නේ? ශ්‍රද්ධා රහිත කෙනාට දේශනා කළොත් මොකද වෙන්නේ? ඒක දුක්ඛතාවක් වෙනවා කියලා අහලා තියෙනවා. ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව ගැන කරුණ කිව්වොත් එයාට ඒක දුක් කතාවක් කියනවා. දුස්සීල කෙනාට සීලය ගැන කිව්වොත් එහෙම එයාට ඒක දුක් උපදවන එකක් කියනවා. දන් දෙන්නේ නැති කෙනාට දන් දීම ගැන කිව්වොත් එහෙම එයාට ඒක දුකක් උපදිනවා කියනවා. ප්‍රඥාව නැති කෙනාට ප්‍රඥාව ගැන කියන්න ගියොත් එහෙම දැනගෙන එනවා දොස් කියනවා නේද? ඒ නිසා ඒක දුක් කතාවක් වෙනවා කියනවා. එහෙනම් ඒ ධර්ම දේශනා කරන්නත් මුලින්ම තෝරගන්නේ ශ්‍රද්ධාවන්ත කෙනාමයි කියන. ඊට පස්සේ ඒ සදහැවත් කෙනා කය බිඳී මරණින් පතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකෙත් උපදිනවා කියන. පස්සේනේ ආනිසං. ඒක ශ්‍රද්ධාව උපදවගත්ත කෙනා මරණයෙන් පස්සේ සුගතියේ උපතක් කරාත් යනවා කියන. ඒක මොනාදේ කරුණ පහ? ඉස්සලාම සාන්තු සත්පුරුෂෝ සිටිද්දවුන් සදහැවත් කෙනාට තමයි ඉස්සලාම අනුකම්පා කරන්නේ. අනුකම්පාව ලබන කෙනෙක් එනවා.
ඊට පස්සේ ශ්‍රද්ධාවන්ත කෙනාක වෙතමයි ඉස්සල්ලාම වඩින්නේ. ඊට පස්සේ ශ්‍රද්ධාවන්ත කෙනා කෙරෙහිමයි පළමුව දානෙ පිළිගන්නේ. ඊට පස්සේ ධර්ම දේශනා කරන්නේ ශ්‍රද්ධාවන්ත කෙනාටමයි. ඒ ශ්‍රද්ධාවන්ත කෙනාමයි මරණයෙන් පස්සේ සුගතිය උපත කරා යන්නේ. එහෙනම් ශ්‍රද්ධාව උපදවගත්ත කෙනාට ගොඩාක් එහෙනම් මේ දේශනාවේ තියෙන කියන විදිහට ප්‍රයෝජනේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි කොහොමාරි මහන්සි ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදව ගන්න. එතකොට ඒ ශ්‍රද්ධාවල් දෙකක් තියෙනවා නේද? ආකාරවති ශ්‍රද්ධාවයි අමෝලිකා ශ්‍රද්ධාවයි කියලා. එතකොට ආකාරවති අමෝලිකා ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? මුලක් නැහැ කියන්නේ මොකද්ද? මුලක් නැහැ කියන්නේ ඒකට පදනමක් නැහැ කියන එක. ඒ කියන්නේ අත්තිවාරමක් නැහැ කියන එකේ ශ්‍රද්ධාව. අත්තිවාරව නැත්තම් මොකද වෙන්නේ? ආ ඕන වෙලාව කඩාගෙන හිටින්න පුළුවන්. ඒ පදනමක් නැති එක. ඒකට ඒක තමයි අමූලික ශ්‍රද්ධාව කියන්නේ. ආකාරති ශ්‍රද්ධාවට පදනමක් තියෙනවා. ඒක කඩාගෙන හිටින්නේ මොකද්ද පදනම? බුදුරජාණන් වහන්සේ අරහං කියලා විශ්වාස කරනවා. සම්මා සම්බුද්දයි කියලා විශ්වාස කරනවා. විද්‍යාචාර සම්පන්නයි කියලා විශ්වාස කරන ඒ ධර්මයේ ජීවිතේට ගලපගෙන තමන් තුළින් දැක්ක කෙනෙක් වෙනවා. ආන් තමන් තුළින් ගලපගත්ත කෙනාට ආය අත්තිවාරම දාගත් ආය වැටෙන්නේ. ඒක තමයි ආකාරවති ශ්‍රද්ධාව කියන්නේ. එතකොට දැන් මේකට හොඳ දේශනාවක් තියෙන ආකාරවති ශ්‍රද්ධාව ගැන විස්තර කරන එක සංයුත්තනිකාය 5. එතකොට ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන මේ සාරිපුත්ත මහරහතන් සහනව බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඇති කරගෙන හිටියෝ. හොඳට විශ්වාස බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගෙන ඉන්න කෙනාට මේ සැක උපදිනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුරජාණන් ධර්මයේ කෙරෙහි සංඝරත්නයේ කෙරෙහි සැක උපදිනවද කියලා. එතකොට මොකක්ද අහ ප්‍රශ්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒකාන්ත වශයෙන්ම පැහැදිලා ඉන්න කෙනාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝරත්නයේ කෙරෙහි සැක උපදිනවද කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන භාග්‍යවතුන් වහන්සේ එහෙමනම් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන සාරිපුත්ත සැදැහැවත් කෙනා, ඒ ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනා අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න වීරියක් කරනවා කියන. ආන් ඒක තමයි කෙනාගේ වීරිය ඉන්ද්‍රිය කියන්නේ. එතකොට එන වීරිය ඇති කරගන්නේ කවුද? ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනා. ඒ ඇති කරගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණය තුළින් හොඳට ධර්මයේ ඉගෙනගෙන විශ්වාසය ඇති කරගෙන අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න යා වීරියක් ගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ කියන වීරිය ඉන්ද්‍රියා තුළ තියෙනවා කියලා විදිහට. ඊට පස්සේ දේශනා කළා යා වීරිය ඇති කරගෙන, දැන් ශ්‍රද්ධාව උපදවගෙන වීරිය ඇති කරගෙන එයා මේ සිහිය පිහිටව ගන්න මහන්සි ගන්නවා කියනවා. කය කෙරෙහි, වේදනාව කෙරෙහි, හිත කෙරෙහි හොඳට සිහිය දියුණු කරන්න මහන්සි ගන්නවා. ආන් එතකොට යාට සති ඉන්ද්‍රිය පිහිටනවා කියලා. සිහිය නැමැති ඉන්ද්‍රිය එයා තුළ පිහිටනවා. ඇද වීරියක් තියෙනවා. සිහියත් එයාට එතකොට තියෙනවා. එතකොට වීරියක් තියෙන සිහියක් තියෙන කෙනා තුළ අකුසල් දුරු වෙනකොට කුසල් උපදිනකොට හිත එකඟ වෙනවා කියලා. ආන් එතකොට යාට සමාධි ඉන්ද්‍රියත් වැඩෙනවා කියලා. එතකොට ඉන්ද්‍රිය කීයක් තියෙනවද? දැන් තුනයි තියෙන්නේ. වීරිය ඉන්ද්‍රියයි, සතේන්ද්‍රයයි, සමාධි ඉන්ද්‍රියයි. ඊට පස්සේ දේශනා කරන මේ කරුණ තුනම මුල් කරගෙන වීරියයි, සීයයි, සමාධියයි දියුණු කරගෙන එයා ජීවිතයේ මේ සංසාර කෙලවරක් නැති සංසාරේ ගෙවාගෙන ආපු සංසාරේ දුක හටගන්න විදිහක් නැති වෙන ආකාරයත් එයාට දකින්න පුළුවන්කම ප්‍රඥාවෙන් විනිවිද විදිහ දකිනවා කියන්නේ. ආන් එතකොට එයාට ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටනවා කියන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්ම හතරක් පිහිටලා. එතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය කොහොම යාට? ඊට පස්සේ බුදුරජාණන් ආදේශනා කරනවා මේ විදිහට වීරියවන්ත, සිහියෙන් යුතු, සමාධියක් තියෙන ප්‍රඥාවන්ත කෙනා ඒ ධර්මයන් අහලා දැනගත් ඒවා තමන්ගේ ජීවිතේ ඒ අයුරින්ම දකිනවා කියන ප්‍රඥාව ඇති කරගත්ත කෙනා. ආන් ඒ දකිනකොට යා ශ්‍රද්ධා ඉන්ද්‍රිය පිහිටනවා කියන. ආන් නොසෙල් වෙන පැහැදිලිව ඇති වෙනවා කියන.
එහෙනම් නොසෙල්ලෙන පැහැදීම ඇති කරගන්න කරුණු කීයක් ඕනේද? වීරිය ඕනි, සීය ඕනි, සමාධිය ඕනි, ප්‍රඥාවත්. ආන් ඒ ප්‍රඥාවත් එක්ක පදන, ඒක තමයි පදනම. ප්‍රඥාව කියන්නේ ජීවිතේ තමන්ගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තමා තුළින් දකින්න මහන්සි ගැනීම. තමා තුළින් දකින්නකොට යාට නොසෙල්ලෙන පැහැදීම ඇති වෙනවා. ඒ පැහැදීම ආය වෙනස් කරන්න බැරි එකක් වෙනවා. එතකොට ඕම ඉන්ද්‍රිය ධර්ම පහ ශ්‍රද්ධානුසාරී කෙනාට ඉස්සෙල්ලම පිහිටෙනවා. ඊට පස්සේ ඒක තව දියුණු වෙනකොට ධම්මානුසාරී වෙනවා. ඒ ඉන්ද්‍රිය පහ තවත් දියුණු වෙනකොට සෝතාපන්න වෙනවා. තවත් දියුණු වෙනකොට සකදාගාම වෙනවා. තවත් දියුණු වෙනකොට අනාගාම වෙනවා. සම්පූර්ණ වෙනකොට අරහත්ත්වයට පත් වෙනවා. එතකොට පටන් ගන්නෙ ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයාගේ ඉඳලා. එතකොට එන ශ්‍රද්ධාව ඇති කර ගැනීම අපිට මේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න මූලික මංගේ බවට පත් වෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා මේ ධර්මය අහලා තමයි පැහැදීම ඇති කරගෙන මේ දා කුසල් දුරු කරන්න, කුසල් උපදව ගන්න වීරිය කරන්න ඕන. එතකොට ඒ අකුසල් දුරු වෙලා කුසල් පිහිටනකොට අපිට සිහිය පිහිටනවා, සමාධිය වැඩෙනවා, ප්‍රඥාව වැඩිලා මේ ඉන්ද්‍රිය ධර්ම පහ පිහිටව ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් මහණෙනි, ඒක මෙමුදු දෙයක් කියනවා. අස්තන උපමාවක් දේශනා කරනවා. සිවුබන් සලක මනා භූමි භාවිකේ පිහිටි මහා නුගරුකක් වේ. එය හාත්පස වසන බොහෝ පක්ෂීන් හට පිළිසර සදයි. එසේම මහණෙනි, සදහැවත් කුල පුත්‍රයා භික්ෂු භික්ෂුණී උපාසක උපාසික යන බොහෝ ජනයා හට පිළිසරණ වේ කියනවා. එතකොට අර නුග ගහක් නගරේ මැද තිබ්බොත් ඒක බොහෝ පක්ෂීන්ට හැම පැත්තෙම ඇවිදේ පක්ෂීන්ට උපකාර වෙනවා. ඒ වගේ ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා භික්ෂුවන්ටත් උපකාර වෙනවා, භික්ෂුණීන්ටත්, උපාසක උපාසිකයන් සිවුවන පිරිසටම උපකාරයක් පිණිස පවතින. ඊට පස්සේ ගාථා දෙකක් ගීපයක් දේශනා කරන ඒ දේශනාවෙන් ශාකා කොළ දළු පල ආදියෙන් යුතු මහත් කඳ ඇති බැසගත් මුල් ඇති මහා වෘක්ෂයක් වෙයිද, එය පක්ෂීනට බොහෝ උපකාර සලසයි. සිත්කලුවේ වෘක්ෂය අහසේ සැරිසරන කුරුල්ලෝ සතුටින් ඇසුරු කරති. සෙවන කැමැත්තු ඒ සෙවනට යති, පල කැමැත්තු ඒ පල අනුභව කරති. ඒ අයුරින්ම සීල සම්පන් වූ සැදැහැවත් පුරුෂ පුද්ගලයා යටහත් පැවතුම් ඇති අර්ථය හඳුනාගෙන කීකරුකමින් යුතුව පිරිසා සතුටින් වසන්නේ මෘදු වූයේද වෙයිකින්. දැන් බලන්නේ ශ්‍රද්ධාවන්ත කෙනා තුළ පිහිටන ගුණාංග කීපයක් මොනවාද? එයා සත්පුරුෂයන්ට යටහත් පැවතුම් ඇති, හොඳට කියන දේ අහන කෙනෙක්, අර්ථය හඳුනාගෙන කීකරුම් යුතුව පිරිසා සතුටින් වසන්නේ මුදු වූයේ කියන, එච්චර දැඩි නෑ කියන. දැන් මේකට හොඳ උදාහරණ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ නේද? ඒතර සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉස්සෙල්ලා බණ ඇහුවා අස්සජී මහරහතන් වහන්සේ. එතකොට අස්සජී මහරහතන් වහන්සේගෙන් බණ අහලා පැහැදුනේ කහටද ඉස්සෙල්ලම? අස්සජී මහරහතන් වහන්සේට පැහැදුනේ. එහෙනම් කාටද පැහැදුනේ? ඉස්සෙල්ලා පැහැදුනේ බුදුරජාණන් වහන්සේට පැහැදුනේ. දැන් බලන්න ඒක හරි වටිනා කාරණයක් අපේ ජීවිතේ. එතකොට බණ ඇහුවේ අස්සජී මහරහතන් වහන්සේගෙන් හිත පැහැදුනේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කාන්තේම වරහන් කියලා හිතේ පිහිටියා. ඒ කාන්තේම සම්මා සම්බුද්ධයි, විද්‍යාචන සම්පන්නයි, සුගතයි කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ඇති වෙනවා. ඊට පස්සේ හිත පැහැදුනේ කාටද? ඒත් අස්සජී මහරහතන් වහන්සේට නෙවෙයි. ඊට පස්සේ ආ මේ ධර්මය නම් ඒ කාන්තේම සාක්ඛාතයි සම්දිට්ඨිය කියලා ධර්මයේ කෙරෙහි හිත පැහැදුනා. ඕන් ඊට පස්සේ තමයි ආරිමා සංඝරත්නයේ කෙරෙහි හිත පැහැදුනා. එහෙනම් අපෙත් හිත පහදින්න ඕනි කොහොමද? එහෙනම් ධර්ම දේශන අහලා ඉවර වෙනකොට ඉස්සල්ලාම හිත පහදින්න ඕනි බුදුරජාණන් වහන්සේට තමයි. මේ ධර්මයේ දේශනා කරව බුදුරජාණන් වහන්සේ කාන්තේම එහෙනම් අරහං සම්මා සම්බුද්ධයි කියලා. ආන් ඒ විදිහට හිත පහදිච්ච කෙනා ගේ අර මේ ලක්ෂණේ පිහිටනවා. මොකද්ද? කීකරමින් යුතු සතුටින් නැසනේ මුදු ඒ කියනවා. එතකොට යාට කළගුණ සැලකීම ජීවිතයේ අංගයක් හැටියට පිහිටනවා, ගලවන්න බැරි එකක් හැටියට. ඒක තමයි අස්සජී මහරහතන් ඉන්න පැත්තේ
හැමදාම සැතපෙන්න කලින් වන්දනා කරනවා. දැන් බලන්න එහෙනම් ඉස්සෙල්ලාම පැහැදුනේ බුදුරජාණන් වහන්සේට. ඒ වුණාට ජීවිතේ පුරා මේ පැහැදීම තිබ්බා. ඊට පස්සේ අස්සදී මහ රහතන් වහන්සේ සැලගුණ මට ඉස්සෙල්ලාම බණ කිව්වේ මේ ස්වාමීන් වහන්සේ කියලා හිත පැහැදලා තිබුණා. කොහේ හිටියද දිශාව ඒ දිශාව බල වන්දනා කරනවා. එතකොට ඒක ඉස්සෙල්ලාම අනිත් පැත්තෙන් ආව නම් ඒක හරියන්නේ නැහැ. ඉස්සෙල්ලාම අස්සදී මහ රහතන් වහන්සේ කරේ පැහැදුනා නම් දැන් මොහොතකේ පැහැදීම වෙනස් වෙන්න තිබ්බා. ඉතින් එහෙනම් අපේ ජීවිතෙත් අපි පැහැදීම ඇති කරගන්න ඕනේ බුදුරජාන් වහන්සේ කෙරෙහි. දැන් ඒ කාලේ හිමවනේ ගොඩාක් දේශනාවල තියෙන්නේ. දැන් අර බ්‍රහ්මාවි කියන බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේ අවුරුදු 120යි බ්‍රහ්මාවි කියන බ්‍රාහ්මණයාට. ඉතින් මෙයාට එයා ඉගෙනගෙන තිබ්බ හොඳට මේ පුරුෂ ලක්ෂණ බුදුරජාන් වහන්සේ. ඊට පස්සේ ඒ කාලේ අර පුරුෂ ලක්ෂණ හොයනවනේ කෙනෙක් පහළ වුණාට පස්සේ. ඊට පස්සේ දැන් මේ බ්‍රහ්මාවි කියන බ්‍රාහ්මණයට ආරංචි වුණා බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙලා කියලා. පහළ වෙලා කියලා ආරංචි වුණාට පස්සේ උත්තර කිර ගෝලෙක් හිටියා. ඒ ගෝලයාට කිව්වා අන්න බුදුරජාන් වහන්සේ කෙනෙක් පහළ වෙලා කියලා ආරංචියක් තියෙනවා. උඹ ගිහිල්ලා හොඳට ඒ බුදුරජාන් වහන්සේ කෙනෙක්ද නැද්ද කියලා හොඳට හොයලා බලපන් කිව්වා. බලන්න කිව්වේ කොහොමද? පුරුෂ ලක්ෂණ 32ම ඉගැන්නුවා. මහා පුරුෂ ලක්ෂණ 32. උගන්නලා කිව්වා මේ ලක්ෂණ තියෙනවද කියලා හොඳට හොයලා බලන්න කිව්වා ගිහිල්ලා. තියෙනවා නම් ඇවිල්ලා මට කියන්න කිව්වා. ඉතින් මේ උත්තර කියන ගෝලයා ගියා බුදුරජාණන් වහන්සේ හොයා. ගිහිල්ලා දවස පුරා බුදුරජාණන් වහන්සේ දැන් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඇවිදින විදිය, බණ කියන විදිය දැන් පුරුෂ ලක්ෂණ හොයනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්නකොට කකුල් යටිපතුල් දෙක උඩට පිහිටනවා. ඒකත් බලාගෙන ඉඳලා කල්පනා කරා ආ මෙතන තියෙන ඒක පුරුෂ ලක්ෂණයක්. අර චක්‍ර ලක්ෂණ තියෙන නැත්තම් පේන්නේ නැහැ. ඉතින් ඒක බලන්න කකුල් දෙක මේ උඩ තියාගෙන වාඩි වෙනකම් මේ ඉන්නවා බලන්න. එහෙ මෙහෙ මෙයා කොහොම හරි ඔක්කොම පුරුෂ ලක්ෂණ හොයාගත්තා. හොයාගෙන තීරණය කළා මේ නම් බුදු කෙනෙක්ම තමයි කියලා. ඊට පස්සේ මෙයා අවුරුදු මාස 7 එක දිගටම පිටපස්සෙන් බුදුරයන් වහන්සේ ගියා. මේ ලක්ෂණ ටික හොයාගෙන ඊට පස්සේ ගිහිල්ලා කොහොම හරි ඔක්කොම පුරුෂ ලක්ෂණ ටික හොයාගෙන ගුරුන්වහන්සේට ඇවිල්ලා කිව්වා මම බුදුරජාණන් වහන්සේ බලන්න ගියා. බුදුරජාණන් වහන්සේ මේ පුරුෂ ලක්ෂණ ඔක්කොම කියන ඒවා තියෙනවා කිව්වා. කිව්වා විතරයි අර බ්‍රහ්මාවි බ්‍රහ්මයාට පුදුම සතුටක් ඇති වෙලා ඉවලෙම වන්දනා කරනවා. එහෙනම් මේ කාන්තේම බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා ඒ දිශාවල තුන් පාරක් ඒ ගාථාවේ වන්දනා කරනවා. දැන් බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ලක්ෂණ ටික අහලා හිත වැහැදුනේ කාටද? බුදුරජාණන් වහන්සේගේ හිත වැහැදුනා. එහෙනම් ඒකමයි අපි කරන්න ඕනේ නිතර නිතර දේශන අහලා බුදුරජාණන් වහන්සේ කෙරෙහිම හිත පහදව ගන්න මහන්සියක් ගන්න ඕනේ. ඊට පස්සේ මොකද වුනේ? දැන් මෙයාට මේ ධර්ම දේශනාව අහලා දැන් බුදු පුරුෂ ලක්ෂණ ටික අහලා දැන් සතුටුයි. ඊට පස්සේ හිතුවා දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේ බලන්නවා යන්න ඕනේ. ගිහිල්ලා දැන් මෙයක් කරන්නේ අර කීපේව ඇත්තද කියලා බැලුවා. බලනකොට මෙයාටත් පේන ඔක්කොම පුරුෂ ලක්ෂණ ටික තියෙනවා. දැකලා ඉවලෙම බුදුරජාණන් සිරිපතුල් දෙක අල්ලලා අඬ අඬ වන්දනා කරා. ඔබ වහන්සේ ළඟ ඒ කාන්තේම අරහම්මයි, සම්මා සම්බුද්ධමයි, විද්‍යාචන සම්පන්නමයි, සුගතයි කියලා බුදු ගුණ කී කියා වන්දනා. ඊට පස්සේ දැන් එතන හිටිය පිරිසටත් මහා පුදුම දෙයක්. ඒ දීගාය කියන බ්‍රාහ්මණය මහා ප්‍රසිද්ධ කෙනෙක් ඒ කාලේ හිටියේ අවුරුදු 120ක්. ඒ වගේ කෙනෙක් බුදුරයන් ආශ්‍රයයකට ගිහිල්ලා සිරිපතුල්ලාලා අඬ අඬ වන්දනා කරා. ඉතින් බලන්න දැන් එහෙනම් ඒ ශ්‍රද්ධාව ඉපදුනේ කොහොමද? අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන අහලා මේ වගේ කෙනෙක් බුදුරයන් ආශ්‍රයය කියලා හිත පැහැදුනා. ඊට පස්සේ බුදුරයන් ආශ්‍රයට ආරාධනා කළා දානෙට. පහවදා 500 නමක් එක්ක දානෙට වඩින්න කිව්වා. දානෙ වළඳලා ඊට පස්සේ දවසේ මේ බ්‍රහ්මාවි බ්‍රාහ්මණයාට බුදුරයන් ධර්ම දේශනා කරලා ගියා. ඊළඟ දවසේ මැරුණා. මැරෙනකොට අනාගාමී වෙලා මැරුණේ. කොහොමද ඉන්නවද? ඉතින් ඒ වගේ බුදුරයන් ආශිකරේ ශ්‍රද්ධාව උපදව ගන්න අපිට ගොඩාක් සූත්‍ර දේශනා තියෙන. මේ ශ්‍රද්ධාව ඇති කරගත්තොත් අපිට ඒකම තමයි මේ සසරෙන් එතර වෙන්න පළවෙනි පියවර වෙන්නේ. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ගොඩාක් ඒ වගේ ශ්‍රාවක හිටිය දේශනාව අහලා දැන් මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඒ පැවිදි වෙන්නත් කලින් ගිහි වෙන කැටියට බණ අහලානේ සෝතාපන්නු.
අර සාරිපුත් මහරහතන් කියපු ගාථාවම සාරිපුත් මහරහතන් කියලා කිව්ව මොකද මහරහතන් වහන්සේට. හේතු නිසා යමක් හටගන්නවනම් ඒ හේතුව බුදුරජාන් වහන්සේ වදාලා හේතු නැති වෙනකොට යමක් නැති වෙනවා දෙයි නැති වෙන හේතුවත් බුදුරජාන් වහන්සේ වදාලා ඔච්චර කිව්වේ. කීයකට මොගලන් මහරහතන් වහන්සේ සෝතාපන්න. ඉතින් ඒ වගේ ධර්ම දේශනා වහලා බුදුරජාන් වහන්සේ කෙරෙයිම තමයි හිත පහදව ගන්න ඕනේ. දැන් බලන්න එහෙනම් මේ ශ්‍රද්ධාව උපදවගත් කෙනෙක්ට ඒක බොහෝ දෙනෙක් එහෙනම් යහපත පිණිස සැපේ පිණිස පවතිනවා. ඒ උපමා මොකද්ද? සිවුමන් සරක විශාල නුගගා තිබ්බොත් ඒක හැම පැත්තෙන් වෙන කුරුල්ලන්ට ප්‍රයෝජනයක් පිණිස පවතිනවා. ශ්‍රද්ධාව උපදවගත්තොත් ආන් ඒකත් බොහෝ දෙනෙක්ට උපකාර පිණිස පවතිනවා. මේ බලන්න ඕනේ ඊළඟ දේශනාවෙත් ඒ සම්බන්ධයෙන්ම කියන කරුණක් තියෙන හරි වටින එකක්. ඒ සූත්‍රය නම තමයි පුත්ත සූත්‍රය. ඒතර පුත්‍රයා ගැනම අදාළ දේශන. මහානි පස් කරුණක් දකින මවපියවරු තම පවුලට දරුවෙකු ලැබීම ගැන කැමැති වෙති. ඒ කරුණ පස කුමක්ද? එතකොට ඒ දේශනාව ඒ විදිහට තියෙනවා. එතකොට ඒ කරුණ පහ තමයි අප විසින් පෝෂණය කරන ලබන මොහු අපවද පෝෂණය කරන්නේය. අපගේ කටයුතු කරන්නේය. කුල පරම්පරාවට බොහෝ කල් පවත්නේය. දායාද මැනවින් පරිහරණය කරන්නේය. එමෙන්ම මිය පරලොව ගියවුන් උදෙසා පින් දහම් කරගෙන පින් අනුමෝදන් කරන්නේ කියලා කරුණු පහකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔන්න පවුලකට දරුවෙක් හම් වෙනකොට ඒ දරුවගෙන් දෙමාපියෝ කැමති වෙන දේ මොනවාද කියලා කියනවා. ඒ පළවෙනි එක තමයි අප විසින් පෝෂණය කරන ලබන මොහොත අපවද පෝෂණය කරන්නේ. එතකොට දෙමාපියන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ දරුවා අපිව පෝෂණය කරයි කියලා. ඊට පස්සේ අපගේ කටයුතුද කරන්නේ. අපේ යම් යම් කටයුතු තිබ්බොත් ඒවත් අපිට කරලා දෙයි. අපේ කුලම් පරම්පරාවද බොහෝ කල් පවත්නේ. අපේ පරම්පරාවත් මේ දරුවෝ රැකගෙන යයි. දායාදද මැනවින් පරිහරණය කරන්නේ. අපි හම්බ කරපු දේවල් ව්‍යාස්ති කරන්නේ නැතුව පරිහරණය කරන්න. එමෙන්ම මිය පරලොව ගියාට පස්සේ අපිට පින් දහම් කළා පිනුත් අනුමෝදන් කරાવી කියලා බලාපොරොත්තුවක් තියනවා කියන්නේ. ඒතර ඒක දෙමාපියන්ගේ තියෙන බලාපොරොත්තුවක් කියනවා. ආන් ඒක නිසා තමයි මේ පස් කරුණක් දකින මවපියවරු තම පවුලට දරුවෙකු ලැබීම ගැන කැමති වෙනවා කියන. ඒතර ඒ දරුවෝ ලැබෙනවට කැමති වෙන එහෙනම් මොන කාරණ මතද? තමන් පෝෂණය කරන තමාටත් පෝෂණය කරයි. දෙවෙනි එක තමයි අපේ කටයුතු දරුවෝ කරයි. ඊට පස්සේ අපේ කුල පරම්පරාවත් ආරක්ෂා පවත්වාගෙන යයි. දායාදත් මැනවින් ආරක්ෂා කළයි. ඒ වගේ මිය පරලොව ගියාට පස්සේ පින්වත් අපිට අනුමෝදන් කරා. එතකොට ඒ වගේ කරුණු පහක් තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. ඉතින් අපි දන්නවා දෙමාපියන්ට දරුවෝ විසින් කළ යුතු උපකාර මොනවාද කියලා නේද? ඒ තමයි ශ්‍රද්ධාවෙන්, සුතේන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් දෙමාපියන්ට උපකාර කරන්න කියලා තමයි බුදුරජාණන්සේ තව දේශනාවක විස්තර කරලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන්සේ ගාථාවක් කියන මෙන්න මෙහෙම නුවණැති මවපියෝ පස් කරුණක් දකිමින් දරුවෙකු ප්‍රාර්ථනා කරති. අප පෝෂණය කරනු ලබන මොහු අපවද පෙරලා පෝෂණය කරන්නේය. අපගේ කටයුතුද කරන්නේය. කුල වංශයේ බොහෝ කල් පවත්නන්නේය. දායාද මැනවින් පරිහරණය කරන්නේය. එමෙන්ම මිය පරලොව ගිය කල්හි දන්පැන් පුදන්නේ නුවණැත්තෝ මේ කරුණ පසු දකිමින් දරුවෙකු ප්‍රාර්ථනා කරති. එයින් ශාන්ත වූ සත්පුරුෂ කෙලෙහි ගුණ දන්නා, කෙලෙහි ගුණ සිහි කරනා දරුවෝ තමන්ට කළ උපකාරය සිහි කරමින් ඒ මව්පියන් පෝෂණය කරති. ඔවුන් විසින් පූර්වය කරන ලද කටයුතු ඔවුන් කළ පරිද්දෙන්ම කරති. දැන් කළගුණ සැලකීම දැන් මෙතනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට කෙලෙහි ගුණ දන්නා බවත් කෙලෙහි ගුණ සිහි කරන එකත් කියලා ඒ දෙකත් මතක තියාගන්න. වටිනා කරුණු දෙකක් මෙතන තියෙනවා. ඒ සමහර කෙලෙහි ගුණ දන්නවා සිහි කරන්නේ නැහැ. එතකොට එහෙනම් කෙලෙහි ගුණ දන්න කෙනෙක් වෙන්නත් ඕනේ, කෙලෙහි ගුණ සිහි කරන්නත් ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ වැඩි. දැනගන්නත් ඕනේ කෙලෙහි ගුණ සිහි කරන්න ඕනේ. ඒ කියන්නේ දෙමාපියෝ දරුවන්ට කරපු උපකාරය හොඳට එයා දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ දැනගැනේ ගුණ නිතර නිතර සිහි කරන්න ඕනේ. ආන් එතකොට තමයි මේ කර්ණ සම්පූර්ණ වෙන්නේ. දැන් අපි බුදුරජාණන් වහන්සේට කළ ගුණ සලකනවා කියමු. ඒත්
තුරු බුදුරජාණන්සේ ගුණ දැනගන්නත් ඕනේ. බුදුරජාණන්සේ ගුණ කල්පනා කරන්නත් ඕනේ. එතකොට තමයි බුදුරජාණන් සැබෑම කෙලේ ගුණ අපිට සලකන්න පුළුවන්. මොකද්ද සැබෑම කෙලේ ගුණ සලකනවා කියන්නේ? බුදුරජාණන්සේ අර මේ ප්‍රජාපති ගෞතමීට දේශනා කළා. ප්‍රජාපති ගෞතමීට කිව්වා යම් කිසි කෙනෙක් තව කෙනෙක් මුල් කරගෙන තෙරුවන් සරණ යනවනම් සීල් සමාදන් වෙනවනම් ආන් එයාට කළගුණ සලකලා අවසන් කරන්න බෑ කියලා. කළගුණ සලකලා අවසන් කරනවාන් එයා මේ ධර්මය අවබෝධ කරන්නම ඕනේ කියලා. ආන් ඒකෙන් තමයි කළගුණ සලකීම සම්පූර්ණ වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ දෙමාපියන්ටත් කෙලේ ගුණ සලකන දරුව බවට පත් වෙන්න නම් එයා සත්පුරුෂ ඇසුර මුල් කරගෙන මේ ධර්මයේ තුල ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. තමන්ට කළ උපකාරය සිහි කරමින් එහි මව්ප්‍රියන් පෝෂණය කරති. ඔවුන් විසින් පූර්වය කරන කටයුතුද ඔවුන් කළ පරිද්දෙන්ම කරති කියලා. ඒකට කළගුණ දන්නා දරුව ඒ අම්මලා තාත්තලාට හොඳට කළගුණ සලකනවා. ඒ වගේම පෙර කරගෙන ආපු දේවල් විනාශ කරන්න නැතිව රැකගෙන කරගෙන යනවා කියලා. මව්ප්‍රියන්ගේ අවවාදයට අනුව කටයුතු කරන තමා පෝෂණය කළ දෙමාපියන් පෙරලා පෝෂණය කරන කුලවංශයේ නොපිරිහෙලා හෙළන සැදැව සිය සම්පන්න පුත්‍රයා ප්‍රශංසා ලැබිය යුත්තේ කියන ආගේ කුල පුත්‍රයා ප්‍රශංසා ලැබිය යුතු කෙනෙක්. එතකොට ඕම ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ඒ දේශනාව කරනවා. ඉතින් අද දවසේ අපිට ඉගෙන ගන්න තව එක දේශනාවක් තියෙන පොඩි එකක්. එතකොට මේ සුමනා වර්ගයේ සූත්‍ර අවසන් වෙනවා. එතකොට ඒකත් අපි කෙටියෙන් ඉගෙන ගමු. මහණෙනි, හිමාල පර්වත රාජය ඇසුරු කොටගත් මහා වෘක්ෂය අභිවෘද්ධියෙන් පසකින් වැඩිය. ඒ කවර පසක්ද යත්? අතුකොළ දළු වැඩි යති, සිවියෙන් වැඩි යති, පොත්තෙන්ද වැඩි යති, එලෙෙන්ද වැඩි යති, අරටුවෙන්ද වැඩි යති. මහණෙනි, හිමාල පර්වත රාජය ඇසුරු කොටගත් මහා වෘක්ෂය මේ අභිවෘද්ධි පසකින් වැඩි යති කියන. ඒක හිමාල පර්වතයේ වැඩෙන ඒ මහා වෘක්ෂය දළු අතුකොළ වලින් වැඩෙනවා කියනවා. සිවියමුත් ඇඩෙනවා කියන, පොත්තෙමුත් ඇඩෙනවා, එලේමුත් ඇඩෙනවා, අරටුවමුත් ඇඩෙනවා. හිමාල පර්වත රාජ ඇසුරු කරන මහා වෘක්ෂය මේ අභිවෘද්ධින් පහකින් වැඩෙනවා කියන. එසේන මහණි, සැදැහැවත් කුලපුත්‍රය ඇසුරු කොටගත් ඇතුළු ජනයා අභිවෘද්ධින් පසකින් වැඩි යති. ඒ කවර පසක් දෙය? අර ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයත් කරුණ පහකින් වැඩෙනවා කියන. ඒ තමයි ශ්‍රද්ධාවෙන් වැඩෙයි, සීලයෙන් වැඩේ, ශ්‍රෘතියෙන් වැඩේ, ත්‍යාගයෙන් වැඩේ, ප්‍රඥාවෙන් වැඩේ. සැදැහැවත් කුලපුත්‍රය ඇසුරු කොටගත් ඇතුළු ජනයා මේ අභිවෘද්ධියෙන් පසකින්ම වැඩි යති. දැන් බලන්න, ශ්‍රද්ධාව උපදවගත්ත කෙනාට එයා ඇසුරු කරන අයත් තවත් ඒ අයත් කරුණ පහකින් දියුණුවට පත් වෙනවා කියන. ශ්‍රද්ධාවෙන් දියුණු වෙනවා, සීලයෙන් දියුණු වෙනවා, ත්‍යාගයෙන් දියුණු වෙනවා, නැ ශ්‍රුතියෙන් දියුණු වෙනවා, ත්‍යාගයෙන් දියුණු වෙනවා, ප්‍රඥාවෙන් දියුණු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ ගාථාවලින් ගැඹුරු වනෙහි සුවිශාල ගල් පර්වතයක් තිබෙන්නේ වෙයිද? ඒ ඇසුරු කොටගත්තේ වනස්පති මහා වෘක්ෂෝ යම්සේ වැඩි යද්ද? එසේම මෙලෙවේ සීල සම්පන්න වූ සැදැහැවත් කුලපුත්‍රය ඇසුරු කොටගෙන අඹුදරුවෝද, ඥාතියෝද, අමාත්‍යෝද, නෑ සමූහයද ඔවුන් අනුව දිවි ගෙවන්නෝ වෙද්ද ඔවුන්ද වැඩි යති. ඒ ශ්‍රද්ධාව උපදවගත්ත කෙනෙක් ගෙදරක ඉන්නවනම් ඒ ගෙදර ඉන්න අඹුදරුවෝ ඥාතීන් සියලු දෙනාම දියුණුවට පත් වෙනවා කියන. රටේ ඉන්නවනම් ඇමතිවරු ජනයා සියලු දෙනාම ඒ කරුණ පහයි දියුණුවට පත් වෙනවා කියන. බලන්න, එහෙනම් ශ්‍රද්ධාව උපදවගත්තත් එක්කෙනෙක් ලෝකේ විශාල යහපතක් ලෝකෙට සිද්ධ වෙනවා. ඒ නියම් නුවණැත්තෝ සිටිත් නම් ඔවුන්ද සිල්වත්තු, ඔවුන්ගේ සීලේ ත්‍යාග සුචරිතාදී දැක ඒවා අනුකරණය කරති. මේ සුගතියට මාර්ගයේ සුචරිත ධර්මයේ හැසිරෙන තමා කැමති පංචකාම සැපේ දෙව්ලොවදී ලැබමින් සතුටෙන් ප්‍රීතියට පත් වෙති කියනවා. ඉතින් එහෙනම් මෙලොව යහපත පිණිසත්, පරලොව යහපත පිණිසත් සෑම දෙයකටම එහෙනම් ශ්‍රද්ධාවන්ත කෙනෙක් පවුලකට ඉපදීම, සමාජයේ ඉපදීම, ගෙදරක, රටක, ලෝකයේ පහළ වීම බොහෝ දිනාට ඒක යහපත පිණිස එහෙනම් පවතී. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ කියන්නේ එක්කෙනෙක් නේ ලෝකයේ පහළ වුණේ නේ. තුරු බුදුරජාණන් වහන්සේ නිසා ලෝකයේ විශාල කෝටි ගණනක් පිරිසක් ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සුතියෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩිලා සසර දුකින් නිදහස් වුණා. ඉතින් ඒ නිසා මේ කාර්යයෙන් අපිට තේරුම් ගන්න ඕනේ තම තමන් ශ්‍රද්ධාවන්ත කෙනෙක් බවට පත් වෙනවා.
එතකොට ඒක තමාගේ යහපත පිණිසත් ඒක උපකාරී වෙනවා. අනිත් අයගේ යහපත පිණිසත් උපකාරී වෙනවා. නිසා තමාගේ යහපත කැමති කෙනාත් අනුන්ගේ යහපත කැමති කෙනාත් දෙන්නම කරන්න ඕනේ මොකද්ද? ශ්‍රද්ධාව උපදවා ගැනීමමයි. එතකොට ශ්‍රද්ධාව උපදව ගන්න නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ශ්‍රවණය කළා. ඒ ධර්මයේ මතක තියාගෙන ජීවිතේට ගලපා ගත යුතුමයි. එතකොට තමාගේ අත්දැකීමක් බවට පත් කරගත යුතුමයි. ආන් එතකොට ශ්‍රද්ධාව නොසෙල්වෙන පැහැදීමක් බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා අද දවසේ මේ ඉගෙන ගත්ත සියලු කාරණාත් අප සියලු දෙනාටම උපකාරයක්ම වේවා. සාදු සාදු.